සම්මතය ප්‍රශ්නයක් මම අහන්නේ මේ දවස්වල දැන් අද ඊයේ කටින චේවර පූජාව අද අවසන් වෙනවා. එතකොට මේ කටින චේවර පූජාව කියන එක අද අත්‍යාලංකාර උත්සව බවට පත් වෙලා බැතිමතුන්ට දරා ගන්න බැරි වේදම් කරමින් නිවෙස් වලට වඩම්මමින් ආහාර ලබා දෙමින් විහාරස්ථානයේ මස් මාංශ වලින් සමන්විත දාන ලබා දෙමින් මේක මහා උත්සව බවට පත් කරනවා. මහා අකුසල කර්මයක්, පාප කර්මයක්, සංදර්ශනයක්, ව්‍යාපාරයක් සහ මේක පැවැත්ම සඳහා පවත්වගෙන යන ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ධර්මානුකූලව කොහොමද කටින චීවර පූජාවක් කරන්නේ? දැන් ඔබතුමාගේ වයස කීයද? දැන් 50ක් වෙනවා. දැන් ඔය 1950 ගණන් වල 40 ගණන් වලත් අපේ පන්සල් වල ওই කටින පූජාවක් තිබුණා. ওই කටින චීවරයක් හැදුවා. ඒ දවස්වල ඔහොම ඔලුබක් නැටුවද සම්දර්ශනය කළාද ගෙවල් වලට ගෙනිච්චද ඔයගේ කළාද? නැත. නැ. කපුරුක තිබුණාද? නැත. ඔයගේ මේ දේවල් කළාද? නැත. නැ. ඇයි ඉතින් අද එදා ඉඳන් දැන් මේ අවුරුදු 50ක් 60ක් ඇතුළත මේක ව්‍යාපාරයක් බවට පත් වුණා. මේක මුළු අවුරුද්දටම අවශ්‍ය සියලු දේවල් පන්සලේ හාමුදුරුව මිනිසුන්ව මුලා කරලා මොට්ට කරලා මේක ලොකු පින්කමක් කියලා මේක අටමහා කුසලයක් කියලා පොතකුත් ලියලා අර පෘථග්ජන හාමුදුරු නමක් මේ මිනිසුන්ව මුලා කරලා ගරානායක එකතු කිරීම. අවුරුද්දට මේ එකතු වෙන්න හොඳට සියලු දේ හදා ගන්නවා, එකතු කර ගන්නවා, ගොඩ ගහ ගන්නවා, උපාදානය කර ගන්නවා, නිවන වහ ගන්නවා. එතකොට මේ අද කියන එක බුදුහාමුදුරුවොත් කටින ජීවරයක් දෙන එක අනුමත කළා. ඒක ඇත්ත. කාටද? දැන් ඔය කටින පින්කමේ ඔය කටින ජීවරය පූජා කරනකොට බොහොම පැහැදිලි මාගදී භාෂාවෙන් බුද්ධ වාචිතේ තියෙන ගාථාවක් කියලා තමා කටින චීවරය පූජා කරන්නේ. මේ කටින චීවරය තියෙන්නේ බික්කු හැටියට ඉඳගත්ත මේ පුද්ගලයා මේ වැසි කාලය තුල, වස්සාන කාලය තුල මේ කුණු සලා හැරලා අයන් වස්සාන කාලෝ කාලෝ කියන්නේ කෙලෙස් නසා දවා තවා ඉවත් කරලා අවමාසයෙන් සෝතාපන්න ඵලයට පත් වුණා නම් අන්න ඒ පුද්ගලයා සංග. අන්න අර වස් කාලයට පෙර පෘථග්ජන පුද්ගලයෙක් හැටියට බික්කු හැටියට බුදුහාමුදුරුවන්ගේ කමඨහන් අරගෙන ඉඳගත් පුද්ගලයා වැහි කාලයේ අවසානයේදී සෝතාපන්න ඵලයට පත් වුණා නම් අන්න ඒ පුද්ගලයා සංග, ඒ පුද්ගලයාට කටින චීවරයක් පූජා කරන්න පුළුවන් කියන එකයි අර ගාථාවේ තේරුම. නැතුව අද වෙනකොට ඔය සම්මතයෙන් අපේ මේ සමහර හාමුදුරුවොත් බස් වසන්න ගියා. ඉඳගත්තත් පුතක් යන පුද්ගලයෙක් හැටියට බස් වැඩේ බස් ආරම්භ කළෙත් බස් පවාරණය කරන්නේ පුතක් යන පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාට කටින් චීවරයක් ගන්න අයිතියක් නැහැ, වැසි සලුවක් ගන්න අයිතියක් තියෙනවා. ඉතින් ඒක නිසා අද වෙනකොට මේක සංදර්ශනයක්, ව්‍යාපාරයක්, මිනිසුන්ව මෝඩ කරලා මුලා කරලා මේක අටමහා කුසලයෙන් එකක් කියලත් වැරදියට කියලා තියෙනවා. කුසලය කියන වචනේ අර්ථයක් ධර්මයක් කිසිසේත්ම තේරුම් අරගෙන නැහැ. ඕකෙ තියෙන්නේ කුසලයක් නෙමේ අකුසලයක්, පාප කර්මයක්, අවඩක් අසාධාරණ එකතු කරගන්න උපාදානය තණ්හාව. ඔතන එහෙම ඔය කටින පිංකම් වල කිසිම තැනක කිසිම ආකාරයෙන් මං හිතන්නේ ලංකාවේ හුඟක් පන්සල් වල ඔය බස් සමාදන් වෙනවා එකම එක පුද්ගලයෙක්වත් මගපල් ලැබල නැකිටයි කියලා මට නම් පෙනුමක් නැහැ. එහෙමයි. එහෙමනම් ඒක කටින චීවරයක් පූජා කරන්න සුදුසුකමක් නෙමෙයි. යම් කිසි කෙනෙකුට කටින පීජා චීවරයක් පූජා කරන්න පුළුවන් වෙනවා අර වස්සමාදන් වෙන අවස්ථාවේ බික්කු හැටියට පෘථග්ජන පුද්ගලයෙක් හැටියට ඉඳගත්තු පුද්ගලයා මේ වස් කාලය තුළ සතර කමඨහන් කරලා අවමාසයෙන් බුද්ධ ශක්තියට අනුගත වෙලා සෝතාපන්න ඵලයටවත් පත් වුණා නම් අන්නේ පුද්ගලයා සුදුසුයි කටින චීවරයක් ගන්න.
धर्मानुदेशना धीरे शक्ति लभेवा अधिष्ठान कर।